විශේෂයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තු සභාවාරයට සහභාගීවට නිත්‍යානුකූල පාර්ලිමේන්තු අරපසාදයටදී අයිතියක් තියෙනවා. ඒක අපි සිළු දෙනා පිළිගන්නවා. බන්ධනාගාර ගත වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බන්ධනාගාරයෙන් එළියට යනවා නම් බන්ධනාගාර නීතිය අනුව තියෙනවා අධිකරණයෙන් අවසරයක් ඇතුව තමයි යන්න ඕනේ. අධිකරණයෙන් අවසරයක් නැතුව යන්න පුළුවන් එකම අවස්ථාව රෝවල් ගත කිරීම, ඒකත් රජයේ රෝලකට. ගරු රංජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවට ඒම සඳහා අධිකරණයෙන් අවසරයක් අරගෙන නැහැ කියන එක තමයි අද සමාජය තුළ කතා වෙන්නේ. ඒ නිසා මට දැනගන්න ඕනේ එතුමා පාර්ලිමේන්තුවේ එන එක පිළිබඳව මයි කිසිම ගැටලුවක් නැහැ. මට ඔබතුමා මාර්ගයෙන් දැනගන්න ඕනේ බන්ධනාගාරගත වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට උසාවියේ අධිකරණයේ නියෝගයක් නැතුව පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න පුළුවන්ද කියන එක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව විදිහට මම ඔබතුමාට මතු කරනවා මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු රංජන් රාමනායක මැතිතුමා 21 වෙනිදා කිව්වා CD පට සහ සියලුම අඬපට සංවාද ටික ලබා දෙනවා කියලා. ඊළඟට 22 උදේ එතුමා කිව්වා ඒ ටික අපව නැවත ලබා දෙනවා. 22 අවස කිව්වා එතුමා ඒක ලබා දුන්නා කියලා. ඒ අනුව අද ලංකාදීප පත්‍රයේ ඉතාමත් පැහැදිලිව තියෙනවා මාළිකාන්තුමා රිසිට් පතකුත් නිකුත් කරලා තියෙනවා මේ අඬපට ලැබුණා කියලා. හැබැයි ඊයේ වෙද්දී අපිට නියෝජ්‍ය කතානායකතුමා කිව්වා එතුමා අඬපට දුන්නේ නැහැ, දුන්නේ වටික අරගෙන ගියා කියලා. ඒ නිසා ගරු කතානායකතුමනි අද සමාජය තුළ කතාවක් තියෙනවා මෙතුමා මේ ඉදිරිපත් කරපු දුන්නු අඬපට නැවත අරගෙන ගියේ මේ පාර්ලිමේන්තුවේ වර සියලු මම හිතන්නේ විශාල ප්‍රමාණයක විශේෂයෙන් ඔබතුමාගේ නමත් සඳහන් වෙනවා ඔබතුමාගේ අඬපටත් ඒ වගේම අනිකුත් සියලුම ගොඩාක් අයගේ අඬපට තියෙනවා. ඒ නිසා තමයි නැවත අරගෙන ගියේ කියන. ඒ නිසා ඔබතුමා පාර්ලිමේන්තුවට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මොනවා හරි කිව්වම රටේ ජනතාව මිලියන 22ම විශ්වාස කරනවා මේ කියන්නේ සත්‍යයක් කියන එක. ඒ නිසා ඔබතුමා මේ පිළිබඳව පැහැදිලි කරන්න අඬපට දුන්නද නැද්ද රිසිට් පතක් එතුමාට නිකුත් කළාට පස්සේ එතුමාට පුළුවන් උසාවියට කියලා කියන්න මේ මම අඬපට සියල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒ නිසා ඉතාමත් පැහැදිලි කාරණා මේක විසඳ ගන්න ඕනේ. ඒ නිසා ඔබතුමාගේ පිළිතුරකයි බලාපොරොත්තු වෙනවා. ගරු ඇමෙතුමා බන්දරකාරී වුණත් කොහේ වුණත් සාමාන්‍ය සෑම ගරු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය තියෙනවා. ඒක අපි හැමදාම ලබා දුන්නා. ඒකට කාගේවත් අවසරයක් ඕනේ නැහැ. ඒකම ඉදිරියටත් ඒක කෙරෙනවා. දෙවෙනි කරුණ මාළිකාම්තුමාට මේ දෙනවා කියලා දීලා නමුත් ඒක බාර දීලා නැහැ. භාවිකයෙන්ම ඇතුව කියනවා. ඒක බාර දීලා නැහැ. එතුමාට කිව්වහම එතුමා නෝට් එකක් එක දීලා තියෙනවා නිලධාරියෙකුට. ඒක නිලධාරියෙක් දීලා ඒක අරන් ගිහිල්ලා තියෙනවා. ඒක ඒ නිසා පාර්ලිමේන්තුවේ ගැන වගකීමක් නැහැ. මගේ කටහඬවලන තියෙනවා දැන් මම වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම තියෙනවා නම් ගමන් නැහැ. නමුත් ඒක මම ඔයලා බලන්නම්. ඒක හැබැයි ඒක බාර දීලා නැහැ. තමයි ඊයේ මං හිතන්නේ ඒක පැහැදිලි කරා. හරි. රිසිට් එකද මහලේකම්තුමා තමයි ඒක දුන්නේ. නෝට් එකක් දුන්නේ. ඔව් ගත්තේ ඒක අපව ගත්තේ. එනේ එතුමා නෝට් එකක් කරියන්නේ ඔබතුමා නෝට් එකක් කරියන්නේ. ඔව් මෙයා නෝට් එකක් බාරගෙන නෝට් එකක් කරියි. හරි බොහොම ස්තුතියි.